Then television, televecchia. Television, televecchia. අද ටෙලිවැකියට කාරණා කිහිපයක්ම පාදක කරගන්න වෙනවා. ඉන් අංක 1 හෙට දවසේ පාර්ලිමේන්තුව. අංක 2 අගමැති රනිල්ගේ හිතවතුන්ගේ අඳෝනාව. අංක 3 ගාලු මෝදරට ගහපු අය සහ අල්ලගත් අය. අංක 4 20 අයින් කරලා 21 ගේන්න හදන එක. අංක 5 ඊළඟට LTT ප්‍රහාරයක අනතුරු ඇඟවීම. මුලින්ම ටෙලිවැකියට 99%ක්ම ලැබෙමින් තිබෙන්නේ මල්. නමුත් මල්වලට වඩා අර ලැබෙන සියට එකේ ගල් ගැනත් අප අවධානය යොමු කරනවා. කීප දෙනෙකුටම හිතරිදිලා. රනිල්ට විකොනොමික්ස් කිව්වට. අප ඒ වෙලාවේ ඉතා පැහැදිලිව කිව්වා රාජපක්ෂලත් ඒක තමයි කරන්නේ සහ කළේ කියලා. අප කොයි වෙලාවකවත් කිව්වේ නැහැ රනිල්ට බැහැ කියලා. එහෙම බැහැ කියලා කිව්වේ අපි නෙමෙයි වෙන අය. ඒක හොයාගන්න. රනිල්ගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට පොඩි කාලයක් නෙමෙයි හොඳේ අවුරුදු 45ක්. මේ අලුත් තරුණ පරම්පරාව ඉපදිලවත් නැහැ. අකණ්ඩව 1977 සිට මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් අවුරුදු 28කට වැඩියෙන් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ හොදලා ගියා කියලා අපි කියන්නේ නැහැ. මොකද දැන් තව ටික දවසකින් පොහොට්ටුවත් බොහෝ වෙලාවට කොළපාට වෙන්න පුළුවන්. එතකොට ඔය සජිත් ගාව ඉන්නේ කොහොමත් කොළපාට ආයේ නේද? ඒගොල්ලොත් බොහෝ වෙලාවට අන්තිමට රනිල්ගේ සර්ණ එම නැත්තම් UMPටම හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අප කොයි වෙලාවකවත් කියන්නේ නැහැ රනිල් නිසා UMP හේදිලම ගියා කියලා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වරන් බලන්න. අවුරුදු 52ක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඔහුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙලා හිටියා. මේ පක්ෂ දෙකම අපේ රටේ දේශපාලනයේ ප්‍රධානම පක්ෂ දෙක. මේ නායකින් අතට තමයි මාරුවෙන් මාරුවට බලය ගියේ සහ බලය දුන්නේ සහ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ටත් අවුරුදු 52ක් පාර්ලිමේන්තුවේ හිටපු මහින්දටත් පක්ෂ නායකත්ව දැරූ මේ දෙන්නට මොනතරම් තනතුරු මාරුවෙන් මාරුවට ගිහින් තියෙනවද? මේ සියලු දෙනාගේම ප්‍රතිපත්තිය වුණේ අඩු වැඩි වශයෙන් ණයගත් සහ ණය ගන්න එකනි. රනිල්ටත් මහින්දටත් මේ රට සංවර්ධිත රාජ්‍යයක ළඟටවත් ගෙනියන්න පුළුවන් වුණාද? නැහැනේ. අද විදේශ ණය බර ඩොලර් බිලියන 50 පැනලානේ. දැන් හෙට වෙනකොට තව ඩොලර් බිලියන 4ක් 5ක් ගන්නම වෙනවා. ඒ ගන්න ණයත් එක්ක ඩොලර් බිලියන 55ක් විතර වේවි. අපේ රටේ කෑලි කෑලි කාට හරි අඩු වැඩි වශයෙන් විකුණන්න වෙනවනේ. ඒකයි අප ටෙලිවැකියෙන් කිව්වේ මේ රට මේ දෙතුන් දෙනෙකු අතට මාරුවෙන් මාරුවට දීලා වැඩක් නැහැ. අපි දුන්න ප්‍රමාණය හොඳටම ඇති කියලා. ඇත්තටම මේ රට බුද්ධි මණ්ඩලයක් තුලින් ක්‍රියාත්මක කරන ක්‍රමයක් අපේ දැනුමේ හැටියට යෝජනා කළා. ඒක මාතෘකාවට ගෙනල්ලා සාකච්ඡාවට ගෙනල්ලා විවෘත ප්ලැට්ෆෝම් එකක කතා කරන එක මේ රටේ බුද්ධිමතුන්ගේ වැඩක්. ඒක කරන්න ඕනේ නම් ව්‍යවස්ථාව හදලා හරි අධිකරණයට ගිහින් හරි මොකක් හරි ක්‍රමයක් හොයන්න. විශේෂඥ දැනුම ඇති කණ්ඩායමකගේ උපදෙස් අංක 1ට ගත යුතුයි කියලායි අප යෝජනා කරන්නේ. ඊට උඩින් කපුටන්ට පියාඹන්න දෙන්න එපා. උගත්තු කිව්වහමත් හුදෙක්ම මහාචාර්යලම නෙමෙයි. ගම්පතුල් දෙබෑ කරගෙන ණයගෙනාවෙත් ජලයෙන් මහා ශබ්ද ඇසුනෙත් සමහර වෙලාවට මහාචාර්යවරුන් අතින්නේ නේද? සමහර මහාචාර්යවරු ඉන්නවා ගෙදරින් රෙදි කඩක ඔතලා දෙන බත් ගන්න ලියා ගන්න බැරි අය. අප කියන්නේ ඒ ජාතියේ මහාචාර්යවරුන් ගැන නෙමෙයි. සමහර ගමේ ගොඩේ ගොවියන් ඉන්නවා ඔය මහාචාර්යතුමන්ලට වඩා පොලෝ ගැන දන්න. ඒ නිසා අලුත් රටක් ගැන හිතන්නේ ඇයි මේ බය වෙන්නේ? මේ සම්ප්‍රදාය ඇතුලේමයි අලුත් රටක් ගැන හිතන්න ඕනි කියලා හිතන අයටයි අපි කියන්නේ අලුත් රටක් ගැන හිතන්න, අලුත් සම්ප්‍රදායක් ගැන හිතන්න බය වෙන්න එපා කියලා. කවුරු හරි හිතනවා නම් අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ටත් අවුරුදු 52ක් හිටපු පර්සි මහේන්ද්‍රටත් තවත් අවුරුදු 7 ටකිනේ කියන්නේ අවුරුදු 80 විතර මේ රට සංවර්ධිත රාජ්‍යයකට ගෙනියන්න පුළුවන් කියලා ඒ දේශපාලන වහලුන්ට අපට කියන්න තියෙන ඉතින් ඇත්තටම ලැජ්ජයි කියලා විතරයි. මේ ගැන ඊට වැඩියෙන් දැනට ලියලා වැඩක් නැහැ. අගමැති රනිල්ට අලුතින් ලැබෙන ණයත් එක්ක පෝලිම් ටික නැති කරලා ටික කාලයකට යලිත් ණයත් එක්ක රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් වේවි. රනිල් යනකොට ආයේ මහින්දේවි, මහින්ද යනකොට රනිල් ලේවි, ආයේ රනිල් යනකොට
මහින්ද ඒවි. ඒ වෙලාවට ඇත්තටම මතක් වෙන්නේ අර හැරමිටියෙන් අපි යන්නේ නතුරා සංසාරේ අපි එකට යමු කියන ගීතය. මේ දෙන්නට ඒ ගීතය හරි ෂෝක් එකට ගැලපෙනවා. දේශපාලන වහල්ලු මේ දෙන්නගෙන් පිට රටක් ගැන හිතන්නේ නැහැ. හෙට පාර්ලිමේන්තුවේදී මේ යථාර්ථය බලා ගන්න පුළුවන්. පර්සි මහේන්ද්‍ර වෙනුවට හෙට රනිල් වික්‍රමසිංහට බලය සහතික වේවි. සමහරු කියන්න රනිල් රාජපක්ෂ කියලායි. අඩුම ගානේ මහපාරේ පෝලිම් වල ඉන්න මිනිස්සු මැරණ එකවත් ටික කාලෙකට හරි නතර වෙවිනේ නේද? නමුත් අගමැති රනිල් පුළුවන් නම් මේකත් කරන්න. ඔබ දැන් 20 වෙනුවට 21 ගේන්න හදනවනේ නේද? ඒ කියන්නේ විධායක ජනාධිපතිගේ තටු කපන්නනේ ඔය හදන්නේ. දැන් ඡන්දයකින් අප ඔබව පත් කරනවා. දැන් අපේ රටේ ජනතාව සර්වජන ඡන්දේ නන්දසේන ජනාධිපතිව පත් කළානේ. ඒ පත් කරපු ජනතාවගෙන් වැඩි පිරිසක් යන්න කියනවනේ. ඒ අප ඔහුව පත් කළ අයිතිය අපට ඔහුව එපා නම් යලි ජනතාවටම කැඳවන්න ව්‍යවස්ථානුකූලව බලය දෙන ක්‍රමයක් හදන්න. ලෝකයේ සමහර රාජ්‍යවල ඒ බලය තිබෙනවා. මේ හැර ව්‍යවස්ථාවට මේ නැවත අප ලබා දෙන බලය යලි කැඳවීමේ අයිතියම ජනතාවට දෙන ක්‍රමයක් ඇතුළත් කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න. ඒ වගේමයි ඔය මැති ඇමතුවරුන්ට ලැබෙන සමහර වරප්‍රසාද පුළුවන් නම් ව්‍යවස්ථාවෙම කපලා දාන්න. ඒක හරි වටිනවා. එහෙම කළොත් ඇත්තටම අගමැති රනිල් ඉතිහාසගත වේවි. හෙට කොහොමටත් පොහොට්ටුවත් අනිත් පක්ෂත් සජිත්ගේ ප්‍රධාන පක්ෂයත් ඔය හැමෝම පාර්ලිමේන්තුවේදී එකතු වේවි. ඒක හොඳ ලක්ෂණයක්. පුටු උස්සගෙන අතේ පයේ හයිය පෙන්වන්න නෙමේ ඔහෙලව ඔතනට යවන්නේ කියලා හෙටවත් රටට පෙන්නුවොත් හොඳයි. දැන් අප අගමැති රනිල්ගේ හිතවතුන්ගේ අඳෝනාවටත් හෙට පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ කියලාත් කිව්වා. ඒ වගේම 20 වෙනුවට 21 ගේන්න හදන එකට ඇතුළු කළ යුතු වැදගත් මහජන යෝජනා කුත් කිව්වා. බුද්ධිමතුන්ට ඉතිරි ටික බාරයි. අංක 5-18 වෙනිදාට එල්ල වෙන්න පුළුවන් කියලා ප්‍රචාරය කරපු LTT ප්‍රහාරය කසුළුෙන් තකන්න එපා. ඉන්දියාව තමයි සහරාන් ගැන කිව්වෙත්. රනිල් මෛත්‍රී යහපාලනේ 1/5 ගණන් ගත්තේ නැහෙනේ. අද ලෝකයේ මෙවැනි ක්‍රම හඳුන්වන්නේ ඩිසාස්ටර් කැපිටලිසම් කියලා. ඒ කියන්නේ ආපදාවක් ඇති කරලා ධනවාදයේ සඳහා අලුත් පාරක් කපන එක. ආපදාවක් ඇති කරලා රටක් විනාශ කරලා ඊට පසු Tamanට අවශ්‍ය ධනවාදී සරණ යාමට ඒ රට වහල් කර ගැනීම. එකපාර විශ්වාස කරන්න අමාරු වේවි. සහරාන්ගේ ප්‍රහාරයේ සේම කොස්ගම ශාලාව හමුදා කඳුරේ පිපිරීම පවා සමහර විට මේ ඩිසාස්ටර් කැපිටලිසම් වල ප්‍රතිබලයක් වෙන්න පුළුවන්. ඒ නිසා යලි ප්‍රභාකරන්ට පණ දීලා ඒ ආපදාව තුළින් රට වෙන සරණක් සඳහා තල්ලු කරන්නට ඇති අසල්වැසි රටවල ඉඩකඩ ගැන කෝකටත් සිහිබුද්ධියෙන් සිටීම මේ ආණ්ඩුවේ අනිවාර්ය කාර්යභාරයක්. පිපුරුවට පස්සේ මම දැක්කේ නෑ, පත්තරෙන් නම් කියන්න එපා. අන්තිමට කියන්නට අවශ්‍ය පණිවිඩය අපේ පොලිසියට. මේ වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන හීනය පස්සට තියමු නේද? හොඳම මිත්‍රයන්නේ දැන් අගමැති. ගෝටගෝ ගමට ගහන්න පාර කපපු හිටපු අගමැති පර්සි මහේන්ද්‍රව, ජොනීලව, රෝහිතලා විතරක් නෙමේ උඩ බලාගෙන හිටපු දේශබන්ධු මහත්තයවත් පොඩි වෙලාවකට පැත්තකට තියමුකො නේද? පස්සේ අල්ලගමු. දැන් මුහුණු පොතේ සජීව විකාශය ඇවිත් පුළුවන් නම් අල්ලන්න කියන යකඩ පොළු අතේ තියන් ඉන්න ඔය කණ්ඩායම ක්ෂණිකව අල්ලන්නකෝ. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද කියලා අහන්න වෙන්නේ පොලිස්පත්තුමාගෙන් විතරක් නෙමේ. ඒ වගේමයි තමන් සම්බන්ධ නැත්නම් ආරක්ෂක ලේකම්ටත් මේ අභියෝගෙම තමයි දෙන්න වෙන්නේ. ඔබ අපේ රටෙන් කුඩු අසංගතය තුරන් කරන්න සටන් කරනවා වගේ මේ ගෝටගෝ ගමට මයිනගෝ ගමට ගහපු කණ්ඩායම වහම අත්අඩංගුවට ගන්නකෝ. මෙන්න ගත්ත මිනිස්සු කියලා කියන්නකෝ. බොරුවට දිවෙයින පුරාම මෙන්න මෙච්චරක් අත්අඩංගුවට ගත්ත, අච්චරක් ගත්තා කියලා ගන්න මිනිහා මොකටද ගන්නෙ, කාටද ගන්නෙ, ඇයි ගන්නෙ කියලා දන්නේ නැතුව සංඛ්‍යාලේඛනත් එක්ක පටලෝල කියන්න එපා. ඔය බොහෝ වෙලාවට මේ වෙනකන් අත්අඩංගුවට අරන් තියෙන්නේ ඔය මැති අමතුරුන්ගේ ගෙවල් වලට ගහපු අය. කිසිම විරුද්ධත්වයක් නැහැ. කාටවත් ගිනි තියන්න, කාටවත් දේපල හානි කරන්න කිසිම දවසක අනුමත කරන්න බෑ. ඔක්කොම ලගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා මේකන මුලපිරුපු මිනිස්සු ඉන්නවනේ. මේ ගෝටගෝගමටයි මයිනගෝගමටයි ගහපු අය කරුණාකරලා ඒගොල්ලෝ ඉස්සෙල්ලා අරගෙන පෙන්නන්නකෝ. එහෙම නැත්තම් ඉතින් ඇත්තටම අපි ඊයේ මතක් කළා වගේ ආයෙත් කියන්න තියෙන්නේ ඔය පොලිස්පතිකම්, ඔය ආරක්ෂක ලේකම්කම් ළමයින්ට දෙන්න කියලයි. කොමාරි තොපිය දාගත්තා. මොනාද කරන්න ඕන? රනිල් මාත්‍යාගේ අතේ තමයි තියෙන්නේ අපිට අනාගතේ. දැන් පේනවනේ අපි ඉන්නේ පොලිම. ඉතින් කැයි හැණි දීලා හුටු ගෑණි ගත්තා වගේ තමයි. මේ ඉන්න පිරිස නෙමෙයි අලුත් පිරිසක් දාගන්න බෑ. මේ කට්ටිය හිටපු ඔක්කොම ටික හොරුනේ. රනිල් මාත්‍ය කරයි කියලා මං හිතනවා. එම්බෙස්ටර්ලා එම් කතා කරනවානේ. මොනාරි මම වෙයි කියලා මං හිතනවා. පස්සරයක් කරපු නැති එක මේ සැරේ කරයිද මම නම් හිතන්නේ. ඉතින් මං හිතන්නේ හරි එක්කෙනා කියලා අපි දාලා තියෙන්නේ.
මේක අලුත් ආණ්ඩුවක් නෙමෙයි මේක තියෙන ආණ්ඩුවම තමයි එහා තියෙන එහා පැත්තේ තියෙන මෙහා පැත්තට දානවා මෙහා පැත්තේ තියෙනක එහා පැත්තට දානවා අලුතෙන් ආණ්ඩුවක් කියන්නේ අලුත් යුගයකට ආණ්ඩුව බාර දෙන්න ඕනේ දැන් අද රට යන හැටියට බලලා බැලුවා නම් ඉඳගෙන කිසිම දෙයක් වෙනසක් නැහැ ඉඳගෙන රනිල්ට අවුරුදු 3ක් කරගන්න බැරි වෙච්ච ඉතින් ආයි ගිලා එයාට ආණ්ඩුව දීලා ඉඳන් මොනවාද වෙනස බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මිනිස්සුන්ට කියන්නේ අඩු ගානේ බිස්නස්මන් කෙනෙක්ද බාර දෙන්න මේ පාර රට නැත්නම් යූත් එකට බාර දෙන්න රට රනිල් කිම්සින් මහත්තයා වෙනසක් කරන්න පුළුවන්කෝ ඒක ඉතින් ඉක්මනට කරන්න බෑ සාමාන්‍ය මාසකම රද්ද දෙකක් විතරනේ වෙනසක් කරන්න පුළුවන්කෝ අපිට නම් කිසිම දේශපාලඥයෙක් දැන් විශ්වාස නැහැ මේ කරන දේක් ට්‍රාන්ස්පරන්සි කරන්න ඕනේ ඒගොල්ලන්ගේ තියෙන බලතල නම් අඩු වෙන්න ඕනේ හැමෝම අයින් වෙලා මේකට අලුතෙන්ම කට්ටිය පත් වෙන්න ඕනේ තරුණ පරම්පරාව ඕන තරම් කට්ටිය ඉන්නවා අවුරුදු 70 ගණන් කොරා කාලා දැනටත් ඉතින් අරගොල්ලෝ ආරක්ෂා කරන්න මෙයා ඇවිල්ලා කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ අපි තමයි ඉතින් දුක් විඳින්නේ මනුස්සයන්ට මනුස්සයන් කොහොමද පාලනය කරන්න බැරි තත්ත්වයක් තමයි මේ වෙද්දි තියෙන්නේ ඒත් අපිට තියෙන අපි අධහනාගම කරගෙන දෙයක් කරන එක තමයි ඉතින් තමුන්ගේ පටු දේශපාලන අදහස් පැත්තක තියලා හැමෝම එකතු වෙලා එතුමත් එක්ක රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරන එක තමයි මම හිතන්නේ හොඳම දේ. පෞතින ආණ්ඩුව හොඳක් කරයි කියලා හිතනවා. ඉදිරියට ආණ්ඩුවක් කියන්නේ එන එකත් එකයි ඉන්න එකත් එකයි. එනවුණු ඉන්නවුණු ඔක්කොම ගහලා පන්නන්න තියම තියෙන්නේ. ඩොලර් රුපියන දෙයක් හොයාගෙන කරන්න ඕනේ වැඩි. නැත්තම් කවුරු ආවත් මේක මෙහෙම්ම තමයි. තව කැවිල්ල ඉන්නවා. අපි කියන දේවල් කාටද ඇහෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් කීලා වැඩකුත් නැන්නේ. දැන් ඉන්නේ ඔක්කොම හරක්. ඕනතර උගත් මිනිස්සු ඉන්නවා ලංකාවේ. ඔයලා ගන්න ඕනේ මිනිස්සුන්ව. ඔව් ඇවිල්ලා ගේම් රනිල් මයින්ද. ඔයා මෙව්වා මයින්ද ගෝලා ගේම්. රනිල් ලෝ තමයි අපි බලාපොරොත්තු ඉන්නේ. එයාටත් දැරන එයාටත් යන්න තියෙන්නේ. අර මයින්ද ඩ්‍රින්ක් මද ඉන්න වගේ මෙයා ඉන්න තියෙන්නේ යාපනේ ගිහිල්ලා. එහෙම කරන්න බැරි නම්. 225 ඉතින් ඔක්කොම ඉන්නේ හොරා ගන්න කට්ටේනේ. කොහොම ආණ්ඩු පෙරලවත් වැඩන්නේ අරගල කරලා අරම මෙව කරලා. මාත්තාවේ අරගලේට අරගල කරලා කොහොම කරත් මේ 225ම තමයි මේකේ මෙහෙට මෙහෙට පැනපැන ඉන්නේ. ඒක තමයි ඉතින් කියන්නේ උන් ඔක්කොම යාළුවෝ මල්ලි තමයි කියන්නේ.